අද අපි ශ්‍රී ලංකාවට සුබම සුබ දවසක් කියලා. එනම් අද ඇති මහින්ද දැන් ඉල්ලා සුබ බවට ආරංචි මාර්ගයෙන් ලැබී ඇත. ඔහු දැන් තම අසීමේ ලිපිය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර ඇත. ඇත්තෙන්ම ඔහු අද අර ගෝටාගම සිටින් තරුණින් හට පොදු පෙරමුණේ මිනිසුන් මරයින් ගෙනල්ලා කරපු ත්‍රිවිත් ක්‍රියාව අපි සියලු දෙනාම සිංහලයන් වශයෙන් හෙළා දකිමු. ඇත්තටම අපිට අද හරිම සතුටුයි. අපේ රටේ සියලු දේවල් හොරාකාලා රාජපක්ෂ ගෝඨාභයත් ඉක්මනින්ම අපේ රටින් චුත වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. ජය වේවා සියලුම සිංහලයින් කරපු මේ අරගලයට. අපේ දුප්පත් ජනයාට හිත ඇති හොඳ අලුත් නායකයෙක් අපට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. අද අපේ ශ්‍රී ලංකාවේ හැමතැනම වෙඩි වරුසා හැමතැනම ඇසේ. ගෙවල් වල කිරිබත් දෙයිදේ කිරි ඉතිරෙයි. අපේ ශ්‍රී ලංකාවට අද හරිම සන්තෝෂ දවසක් වගේම හරිම දුක්බර දවසක්. ඒ අද තරුණයින් තමන්ගේ නිදහසේ සින්දුවක් කියාගෙන අරගලය සාමකාමී පැවැත්වද්දී මෙවැනි ජඩ දේශපාලන නිසා අද අහිංසක තරුණයින් පිරිසක් රෝහල්ගත වෙලා ඇත. ඇත්තටම අපේ රටේ මෙවන් දුෂ්ට නායකින්ට මින් පසුවත් අපි අපේ ඡන්දයේදී ඔවුන්ව පත් නොකර ගැනීමට හිතා ගනිමු. එයයි මගේ අදිෂ්ඨානය. ඔබ හැම දෙනාම තමන්ගේ රට වෙනුවෙන් ඡන්දයක් දෙන විට තමන්ට දේශපාලන වෙනුවෙන් තමන්ගේ රටට හිත ඇති තම ජනයාට හිත ඇති දේශපාලනට ඡන්දය දෙන්න. අද අපේ රටේ හැම තැනම වෙඩි වරුසා හැම අතින්ම මුළු ලංකාවෙන්ම ඇසෙනවාය. අද අපේ රටට හරිම සන්තෝසයි සන්තෝසයි. ශ්‍රී ලංකාවට ජය වේවා. අරගලයට ජය වේවා. අපට අරගලය වෙනුවෙන් දීපු දූ එවන් වීරවරුන්ටද අද ජය වේවා. නෙමේ නිවන් සුවය පතමු. මම අද ඉතුරුනවා කී උතුරනවා මගේ රටේ මෙවන් තුෂ්ට නායකෙක් රටින් අගමැතිකමින් අයින් වුණාගෙන.